घुमा रहे लिए इसर आने आता मैं एक बोला कि लगा लगी अक्के ආර්සිය 10ට යන්නේ කොහමද? ඉස්සර වැව පහු කරනකොට 410යි. හරි බොහොම ස්තුතියි. ඔතේ ගහගන්න. अहिंसक धर्मदास धर्म ලක්මාලි ඔයද මේ ගෙදර දින්නේ දැන් බබෙක් ඉන්නවද भगवान अद दवसे अभी अनुराधपुर डिस्ट्रिक्ट तलाव प्रादेशिक कुमार एलिय आर्सी दहायक गम्मानेट इति मे गम्मानेट अभी एन्नट विशेषित हेतु अक्तिनवा मे अभी अविलइन्ने आर्सी दहायक गम्माने तवत् असरण मवक के तोरतुर होयागेन इति मे ए निवसे तमाय अभी मे वेला रेंदिन्ने मे तमाय ए मव सह दियनिय इति मे मव मे दियनियत् एक्क तनि वेला इन्ने मे दियनियगे पिया नहे मीट वसर गानकट कलिंग मे पी दियन हेरगिंती नो मे पिया इति मे निवसे तमाय मे मव जीवत्ते
අන්න ඒ නිසා තමයි අපි ඔබට මේ විස්තර කියන්නට මේ නිවසට ආවේ අපි ඔබට පෙන්වන්නම් මේ නිවස ඇතුළත මේක තමයි මේ අය ජීවත් වෙන නිවස පොල්ලතු වහලේ ඉටිකොල ටිකක් දාලා මේ වහින වැස්ස වතුර වැටෙනවා කියලා තමයි මේ මව කියන්නේ මේ වැහි දවස් වලට මේක තමයි ජීවත් වෙන්නේ ෆ්‍රිජ් එකක් තියෙනවා මේක ෆ්‍රිජ් එකක් නෑ නිකන් මේ කැඩිච් එකක් මේක මේ බඩු දා ගන්න වෙන කෙනෙකුගෙන් හම්බෙච්ච එකක් මේක මේ අල්මාරියක් විදියට තමයි පාවිච්චි කරන්නේ විදුලියවත් නෑ මේ නිවසට මේ වෙනත් ගෙදරකින් වයර් එකක් ඇදගෙන තමයි තියෙන්නේ මේ පෑන් එකක් එම් පාවිච්චි කරගන්න මේක තමයි මේ අයගේ කුස්සිය ඉතින් ඔබට පේනවා ඇති මොනවද මේකේ තියෙන්නේ කියලා අලුත් ගාණි දරුවට දෙන්න මේ දෙන පිටි බෝතලෙ කිසිම දෙයක් නැහැ මේක මේ පිටි බෝතලෙ දරුවට කිරි දෙන්න උයලවත් නැහැ වගේ අද මොකද අද මොනවද කන්න හැදුවේ රොටි කෑව එතකොට දැන් දවල්ට කන්නේ මොනවද උයන්න බඩු මුට්ටු තියෙනවද මොකුත් නැද්ද ඉතින් මොනවද කන්නේ දවල්ට එතකොට දවල්ට මොකුත් නැහැ උයන්නව. හාලුත් නැහැ සර් ගෙදර. හාල් නැහැ. ඉතින් ඔබට පේනවා ඇති අද දවසේ උයන්නවත් මොකුත් නැහැලු දවල්ට උදේ රොටි කෑවලු. ඒ වගේම තමයි විශේෂම දේ මේ දරුවගේ 4 වෙනි උපන්දින දවස අද උපන්දිනය. දවස ඉතින් මෙවැනි තත්ත්වයක් තමයි තියෙන්නේ. අන්න ඒ නිසා තමයි අපි මේ නිවසට ආවේ. ඔබේ උපකාරයක් අවශ්‍ය නිසා මේ මව වෙනුවෙන් බැංකු පොත තිබුණානේ මේ මවගේ ගිණුම් අංකයක් තියෙනවා අපි ඔබට සඳහන් කරන්නම් මොකද උපකාරයක් අවශ්‍යමයි මේ මවට D නම බැංකුව තමයි කොමර්ෂල් බැංකුව බැංකු ශාඛාව වෙන්නේ මේක කොහෙන්ද හැදුවේ බැංකු පොත හලාවත ජිලාවනේ හලාවත තමයි ශාඛාව වෙන්නේ මේ හලාවත වැඩ කරනකොට තමයි ගෙදරක වැඩ කරලා තියෙනවා එතකොට තමයි මේ බැංකු පොත හදාගෙන තියෙන්නේ කොමර්ෂල් බැංකුව හලාවත තමයි ශාඛාව මොකද මේ තලාවේ හිටියට හලාවත ශාඛාවේ බැංකු ගිනුම ඕපන් කරලා තියෙන්නේ එහේ නිවසක වැඩ කරනකොට තමයි මේක ඕපන් කරලා තියෙන්නේ මේ බැංකු ශාඛාව පිළිබඳ කිසිම ගැටලුවක් තියාගන්න බෑ මොකද කොහේ හිටියත් මේ ඕනෑම බැංකුවකින් මේකෙන් මුදල් ගන්න පුළුවන් මොකද සමහර අය අර කීප තැනකදීම අපෙන් අහලා තිබ්බා අර මේ වගේ ප්‍රශ්න තියලා ඉන්න ප්‍රදේශේ නෙමෙයි බැංකු ශාඛාව තියෙන කියලා ඒක කිසිම ගැටලුවක් නැහැ බැංකු ශාඛාව කොහේ තිබුණත් මුදල් ගැනීමේ හැකියාව තියෙනවා බැංකුවේ පොතේ හිමිකරුට ඉතින් මේකේ නම එන්නේ D ලක්මාලි නිරංජලා ධර්මසේන D ලක්මාලි නිරංජලා ධර්මසේන ඩී කියන්නේ මොකක්ද? එලෙමන්ට් එකකට කියන්නේ DM. DM දෙන්නේ. ඩී විතරයි මේකේ දාලා තියෙන්නේ. දෑල මැද ගෙදරනේ. ඩී ලක්මාලි නිරංජලා ධර්මසේන කියලා තමයි නම තියෙන්නේ. ඩී කියන එකෙන් හඳුන්වනවා කියන්නේ දෑල මැද ගෙදර. දෑල මැද ගෙදර. ගිනුම් අංකය අපි ඔබට සඳහන් කරන්න. 84 300 47 813 84 300 47 813 ඉතින් මේ ගිනුම් අංකයට මේ මව වෙනුවෙන් ඔබට කරන්නට හැකි උපකාරයක් තියෙනවා නම් ලබා දෙන්න කියලා අපි ඔබෙන් ඉල්ලනවා මොකද ඇත්තම සංවේදී කාරණාවක් අද දවසේ දවල්ට උයල කන්නවත් මේ අයට හාල් ලැටයක්වත් මේ ගේ ඇතුලේ නැහැ ඒ වගේම තමයි විශේෂිතම දේ මේ දියණියගේ 4 වෙනි උපන්දිනය දවසේ තමයි අපි මේ නිවසට අපට එන්නට වෙලා තියෙන්නේ. ඉතින්
ඔබට දැනෙනවා ඇති වෙනත් ඔබේ දරුවා අවුරුදු 4 උපන්දිනේ දවසේ මොන වගේ තත්ත්වයක්ද ඔබට පුළුවන් විදියට මේ දරුවා වෙනුවෙන් කරන්න කියලා. නමුත් මේ මවට මේ දරුවා වෙනුවෙන් කරන්නට කිසිම දෙයක් නැහැ. ඒ තරමටම අසරණයි. මේ දරුවා උපදින්න ඉන්නකොට තමයි මේ දරුවාගේ පියා යන්නට ගිහින් තියෙන්නේ. එදා ඉඳලා අවුරුදු 4ක් මේ මව මේ මැටි නිවසේ මේ දරුවත් එක්ක තනි වෙලා ඉන්නේ. ඉතින් ඔබට කරන්න පුළුවන් උපකාරයක් තියෙනවා. ඒ වගේ තමයි මේ මම කියන විදිහට වැස්සට ඉන්න බැලු මේ නිවසේ මේ බිත්ති ඔක්කොම දිය වෙනවලු. ඉතින් මේ ඔබට පේනවත් ඇති මේ සමහර තැන්වල දියුණු පාරවල් තියෙනවා. නැවත නැවත ඒවා මේ ගාලා තමයි මේ තියෙන්නේ. අනේ නිසයි අපි මේ නිවසට ආවේ ඔබේ උපකාරයක් බලාපොරොත්තුෙන්. අවසාන වශයෙන්ුත් කියන්නට තියෙන්නේ ඔබට පේනවා ඇති මේ නිවස මොනතරම්නම් දුර්වල තත්ත්වයේද තියෙන්නේ කියලා. පොල්ලතු වලින් තෙමෙන නිසා ඉටිකොල ටිකක් දාගෙන තමයි වැස්ස නතර කරගන්න උත්සාහ කරලා තියෙන්නේ. මගේ නම ලක්මාලි නිරංජලා. අපි 410 කුමාරෙලියේ. අපි ජීවත් වෙන්නේ ගොඩක් අමාරුවෙන්. බිත්ති හිටන් සේරම දිය වෙලා වැටෙනවා. ආපව ඒ මැටි අරගෙන මං ආපව ගහනවා බිත්ති වලටම. මගේ දුව බයිසිකලයක් කියලා උපන්දිනේට මට ඒකවත් දී ගන්න නෑ. එන්න කවුරු හරි ඉන්නවා නම් අපිට පිට වෙන්න, අපිට උදව් කරන්න. හරියට කන්නවත් නෑ අපිට. අපි පොඩි කාලේ ඉඳලා දුක් කිඳිනවා සර්. අපිට හරියට කන්නවත් නැහැ. අද මගේ දුවගේ උපන්දිනේ. මට ඇඳුමක්වත් ගන්න තිබ්බේ නැහැ සර්. අපිට දව කරන්න අපිට කන්නවත් හරියට නැහැ මේ සීනි එකේ කූඹි. මට ගෙනන් දෙන්නවත් කවුරුත් නැහැ. මොකුත් නැහැ. ලුණු විතරයි තියන්නේ. අද මගේ දුවගේ උපන්දිනේට මොකුත් දෙන්නවත් දෙන්න. මේ ලිප වෙලාවකට පත්තු වෙන්නේ නැහැ. වැස්සට තෙමිලා දර ඔක්කොම තෙමිලා තියන්න. පොල් තෙල්වත් නැහැ. උයන්නවත් මොකුත්. කඩේට ගියම නයිට බඩු දෙන්නේ මට. ඊයේ ගියා නයිට බඩු ගන්න දෙන්න බෑ කිව්වා. මට අර වියදමක් නැහැ කොහෙන්වත් ඒක. දුවගේ කිරි බෝතල. ඒකෙත් මුකුත් නැ. අපි මේ විදිහට තමයි ජීවත් වෙන්නේ. මගේ ගෙට කරන්න කිව්වත් නැ. රෑට අලියනවා අපි බයෙන් එළියට යන්නේ. අපිට උදව් කරන්න කියලා තමයි ඉල්ලන්නේ. මගේ දරුවා වෙනුවෙන් මට පිට වෙන්න.
කිතුව බයිසිකලයක් කිලුව මට ඒකවත් අරන් දෙන්න විදියක් නැහැ. හඳුම ගන්න කිරිබත් කෑල්ලක්වත් අදෝයා ගන්න බැරි වුණා. අපේ ගෙදර තියෙන හොච්චරයි බඩ වෙන මුකුත් නැහැ. මං ඔයන වලන් ටික තියෙන මෙතන. මට දරුව දෙන්නෙක් ඉන්නවා මගේ ලොකු දුව ඉන්න මීගම නැන්දම්ම ගාව ඉන්නේ මට දෙන්නම තියාගෙන මට බලා ගන්න විදිහක් නැහැ එයා මෙහෙන්ද වැඩි කැමති නැහැ මැටි ගේ හින්දා එයා දැන් ලොකු අවුරුදු 12ක් වෙනවා 6 වසර ඉන්නේ එයාව මාසෙ මාසෙට බලන්න යනවා එයා තිල්ලන දේවල් මට අරන් දෙන්න විදියක් නැහැ මෙහෙරට එළියට බයින්නේ ගොඩක් බයෙන් හලියේ නැහින්ද හලි කරදරත් තියෙනවා මං ඉස්කෝලේ ගියේ 3 මාසෙට විතරයි මං ඉගෙන ගන්න දවසක් ගියා ගාමටකට මාව ගන්න බෑ කිව්ව මට අකුරු ලියන්න කියන්න බැරි හින්ද එතන මං ගොඩක් කඳාගෙන ගෙදර ආවේ ඇයි ඉගෙන ගන්න බැරි වුණේ අපි තාත්තලාට ඉස්සර සල්ලි තිබෙන්නේ අපි චූටි ඔය වගේ මැටි ගෙවල් වල තමයි පොඩි කාලේ ඉඳලා ඉන්නේ අපි තාත්තට අකුගඩුව අමාරුව තියෙනවා එයාලටත් කරදර කරන්න බෑනේ පුළුවන්නම් අපේ දුක් මං 3 මාසෙට විතරයි ඉස්කෝලේ ගිහින් තියෙන්නේ මට අකුරු ලියන්න කියන්න බෑ මම පොඩි වයසෙන්මයි කසාද බැන්දේ ඒ තාත්තලාට නැතිකම හින්දා මගේ 3 කසාද බඳලවත් මට හරියයි කියලා මගේ ලොකු දුවට දැන් අවුරුදු 12ක් වෙනවා එයා 6 වසර ඉන්නේ මගේ පොඩි දුවට බඩට මාස 2යි දාලා යනකොට මං කුලී වැඩ කළා තමයි ගොඩාම ජීවත් වෙන්නේ ඒකත් හැමපාරම නෑ කුලියකට යන්න. කොහොම වලට යන උදේට කෑම අරන් ගියාම රුපියල් 800ක් දෙනවා. ඒකටත් හැමදාම යන්න විදියක් නෑ. අපිට පොඩි දරුවා මොනවද කරන්නේ? එයා මොන්ඩිසෝරි යනවා එයාගේ බෑග් එක මීයු කාලා බෑග් එකක්වත් නැහැ දැන් අරන් යන්න ඉස්කෝලෙට සෙරෙප්පු දෙකක්වත් නැහැ රජයෙන් කියලා මට හම්බෙන්නේ සමුදේ විතරයි රුපියල් 2000ක් හම්බෙනවා ඒකත් ගන්න ගියාම මට බනිනවා හැම මාසෙටම එනවා කියලා एक पार कर रुपया दह दह दुना ने नायक द रुपया दह दह दुना समुद्दे एक अद्दें खपन में केला तमा मत समुद्दे वाद देन मत माता देख तुना एक तो कर लगाने विद्यान एक गात तो तेरे मांगे दरुआ जमा मुन्ना हरी गाने කුමුරු කරනවා අපි ඒව අඳේට කරන්නේ ඒ කරන එක තලි කාලා යනවා රකින්න යන්න විදිහක් නැහැ තාත්තා විතරයි කුමුරට යන්න ඉන්නේ මගේ නෙමෙයි තාත්තලා තමයි කරන්නේ මට කරන්න විදිහක් නැහැ කුලිය වැඩක් තිබ්බොත් විතරයි මම කුලියට යන්නේ මගේ දරුවා දාලා යන්න මට කවුරුවත් නැහැ එහෙම විශේෂ කියලා කවුරුත් නැහැ මගේ දුව බලා ගන්න නැත්තම් මට වැඩකට යන්න තිබ්බා. ලේකියාවත් නැහැ දරුවෙක් දාලා දැන් යන්න මේ කොරෝනා හින්දා ලේකියත් වහලා තියන්නේ. ඔයා මොකද ඉල්ලන්නේ?
උදව් කරන්න කියලා තමයි ඉල්ලන්නේ. මම වැඳලා ඉල්ලන්නේ අපිට උදව් කරන්න. හැම කෙනෙක්ම කිව්වෝ කවුරුත් අපිට උදව් කරේ නැහැ. මගේ දරුවෝ දෙන්න වෙනුවෙන් අපිට උදව් කරන්න. එයාව බලන්න මං හැම මාසෙටම යනවා. එයා එමුණට මගේ ළඟ නැන්නේ. මේකේ යාව තියාගන්න. මට ඉස්කෝලේ යවන්න කරන්න අමාරු. දෙන්නෙක්ව බලන්න මට බැ. අපිට කන්න නැතුව දවස් දෙක තුන ඉඳලා තියෙනවා. මට කොහෙන් හරි කන්න හම්බෙනකොට මගේ දුවට තමයි මං ගෙනත් දෙන්නේ. මගේ දුවට මං ගෙනත් දීපුවා මේකෙන් චුට්ටක් මට කවනවා අයියා. මං බඩගින්න කියලා. මං එයාගේ බඩගින්න නෙවෙයි මං කොහෙන් හරි චුට්ටක් ගෙනත් දෙනවා. මම බඩගින්නේ ගොඩක් දවස් දෙක තුනක් ඉඳලා තියෙනවා. කොහෙන් හරි කන්න ටිකක් දීපුවම මගේ දුවට තමයි මං ගෙනත් දෙන්නේ කන්න. ඉල්ලන කොටත් පංගුවක් දෙන්න අහක බලා ගන්නවා. කඩේකට ගියවන් මුකුත් දෙන්නේ මට ණයට ගන්න. සල්ලි දෙන්න නැති වෙයි කියලා. ඉතින් අද දවසේ මේ පුංචි දියණියගේ හතරවෙනි උපන්දිනේ. ඉතින් වෙන නිවසක නම් දරුවෙක්ගේ උපන්දිනේ වෙනුවෙන් මේ වෙනකොට අඩුම තරමේ කිරිබත් කෑල්ලක් හරි හදලා. නමුත් මේ අම්මට කර කියා ගන්න දෙයක් නැතිකොට උදේ පොල් රොටියක් තමයි කාලා තියෙන්නේ මේ දරුවත් එක්ක. ඉතින් අද දැන් වෙලාව 12ට කාලයි. නමුත් අද දවසේ දවල් ටුයන්වත් මේ අම්මට හාල් නැහැ ගෙදර. ඉතින් එවැනි තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් වත්පොත සමාජ සත්කාරයේ අපිව විශ්වාස කරන අපිත් එක්ක එකතු වෙලා ඉන්න මහත්මයෙක් තමයි කැනඩාවේ ගයාන් හෙට්ටිආරච්චි මහත්මයා. ඉතින් එතුමා වත්පොත සමාජ සත්කාරයේ අපි වෙනුවෙන් මුදලක් එවලා තිබුණා. අත්‍යවශ්‍ය කෙනෙක් හම්බ වුණොත් හැකි උපකාරයක් කරන්නට කියලා. ඉතින් අද දවසේ අපි මෙතනට එනකොට අපට හැඟිච්ච දෙයක් තමයි මේ උදව් අවශ්‍යම තැනක් කියලා. ඒ වගේම තමයි මේ පුංචි දියණියගේ අද උපන්දිනය දවස. ඒ වගේම මේ දවල් වේල පිරිමහ ගන්නවත් මේ ගේ ඇතුළ කිසි දෙයක් නැහැ. අන්න ඒ නිසා ගයාන් හෙට්ටිආරච්චි මහත්මා අපට එවූ මුදලින් රුපියල් 10,000ක මුදලක් අද දවසේ අපි මේ මවට ලබා දෙනවා. ඉතින් කැනඩාවේ ගයාන් හෙට්ටිආරච්චි මහත්මාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. බෙහෙවින්ම පින් කියලා තමයි කියන්න තියෙන්නේ. ඒ වගේම එතුමා ඇතුළු එතුමාගේ පවුලේ සියලු දෙනාම කරන කියන සියලුම යහපත් කටයුතු සපල වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ කරපු සත්කාරයේ අනුහසින්. ඉතින් මේ මුදල මේ මවට ලබා දෙනවා. අද දවසේ මේ පුංචි දියණියගේ උපන්දිනය වෙනුවෙන් මේ මවට පුංචිම හෝ දෙයක් මේ දියණිය වෙනුවෙන් කරන්නට හැකි වේවි. මේ මුදලින් කන්න බොන්නවත් නැති වෙලා ඉන්න වෙලාවේ ගයන් හෙට්ටිආරච්චි මහත්මා ඔබතුමා සිදු කරන මේ උපකාරය බෙහෙවින්ම වටිනවා කියන එක තමයි මේ වෙලාවේ කියන්න තියෙන්නේ. නැවතත් කියන්න තියෙන්නේ ඔබතුමා ඇතුළු පවුලේ සියලුම දෙනාට අප්‍රමාණ වූ පින් කියන එක තමයි කියන්න තියෙන්නේ. කේක් කන්න අද උපන්දිනයට අම්මට කියලා ගෙන්න ගන්න කේක් එකක් ඈ. ඉතින් හැමෝටම බොහොමත්ම ස්තුතියි. නැවතත් කියන්නට තියෙන්නේ අපි පෙර සඳහන් කළා වගේම මේ මවගේ ගිණුම් මංකයට ඔබට කරන්නට හැකි උපකාරයක් තියෙනවා නම් ලබා දෙන්න. ඒ වගේම තමයි මේ මව වෙනුවෙන් පුංචි නිවසක් හදලා දෙන්න පුළුවන් නම් ලොකුවට අවශ්‍ය නැහැ. සාමාන්‍ය විදිහට පුංචි නිවසක් හදලා විදුලි ආරන් දෙන්නට පුළුවන් නම් ආරක්ෂාකාරීව නොතෙමී ඉන්නට සෙවන සලසලා දෙන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. එවැනි කෙනෙකු හෝ පිරිසක් ඉන්නවා නම් අපට කතා කරන්න. අපි මේ මව සම්බන්ධ කරලා දෙන්නම්. එහෙනම් හැමෝටම බොහොමත්ම ස්තුතියි. තෙරුවන් සරණයි. Thank you.
चुट्टा चुट्टा चुट्टा।